ආයුබෝවන් දරුවනේ අද අපි පටන් ගන්න යන්නේ 6 වසර තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය කියන විෂයට අදාළව පළවෙනි පාඩම තමයි අද පටන් ගන්න යන්නේ. ඉතින් මුලින්ම මම ඔයගලගේ විෂය නිර්දේශය ගැන පුංචි අවබෝධයක් ලබා දීලා ඉන්නම්. ඉතින් මේ තියෙන්නේ ඔයගලගේ කියවීමේ පොත. ඒ කියවීමේ පොතට අනුව පළවෙනි පාඩම වන්නේ පරිගණකයක වැදගත්කම. ඊළඟට දෙවැනියට තියෙනවා විද්‍යාගාරයක කොහොමද පරිගණකය ආරක්ෂිතව භාවිත කරන්නේ කියලා. තුන්වැනියට මෙහෙයුම් පද්ධතියක් ඔපරේටින් සිස්ටම් එකක්. ඒ වගේම ගොනු හැසිරවීම කියන්නේ ෆයිල්ස් කොහොමද මේ ඔපරේටින් සිස්ටම් එකේ ෆයිල්ස් කොහොමද හසුරවන්නේ කියන එක ගැන ඊළඟට තුන්වැනි පාඩමේදී තියෙනවා. හතරවැනි පාඩමේදී තියෙන යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියනවා. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සහ ඒ වගේම කීබෝඩ් මවුස් වගේ ආදාන නැත්නම් මූසිකය යතුරු පුවරුව තිරය ආදාන සහ ප්‍රතිදාන උපාංග වලින් අපි කොහොමද වැඩ කරන්න කියන එකයි තියෙන්නේ. ඉතින් හතරවෙනි පාඩම ඉවරුණාට පස්සේ පස්වෙනි පාඩමේදී ඇල්ගොරිතම් එකක් හදන්නේ කොහොමද, ගැලීම් සටහන් ගොඩනගන්නේ කොහොමද කියන දේ. ඇල්ගොරිතම් එකක් කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳන්න අපි ක්‍රමවේදයක් හදාගන්න විදිය. පරිගණකය පාවිච්චි කරලා අපිට ගැටලු විසඳන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් හදාගන්න එක තමයි එතකොට පස්වෙනි පාඩමේදී තියෙන්නේ. ඊළඟට තොරතුරු තාක්ෂණයේදී තොරතුරු රැස් කිරීම සංනිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතය තමයි. නැත්නම් ඉන්ටර්නෙට් යූස් කරලා කොහොමද අපි ඉන්ෆර්මේෂන් හොයාගන්නේ කියන එක තමයි 6 වෙනි පාඩමේදී තියෙන්නේ. ඉතින් ඔය වගේ විෂය නිර්දේශයක් තමයි ඔයගලන්ට 6 වසරේදී හම්බ වෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මේ පාඩම යටතේදී කොහොමද මේ පරිගණකයක් කොහොමද වැදගත් වෙන්නේ කියන එක. ඉතින් මේ තියෙන ඔයාලගේ පළවෙනි පාඩම පොතේ. ඉතින් පරිගණකයක් වැදගත් වෙන විදිය වගේම පරිගණකයේ ඉතිහාසය මොකක්ද කියන එක අපි කතා කරලා බලමු. මං කැමති මුලින්ම පරිගණක ඉතිහාසය දුවල පුතාලට කියලා දීලා පටන් ගන්න. මොකද යම් කිසි දෙයක ඉතිහාසය දන්නව නම් තමයි අපි එහි වර්තමානය සහ අනාගතය ගැනත් ඉගෙන ගන්න හොඳ පදනමක් හදාගන්නේ. ඉතින් ඉතිහාසය තුළින් අපිට පුළුවන් ඇයි මේ පරිගණකයක් හඳුන්වලා දුන්නේ. පරිගණකය කියන දේ අද නම් ඕගොල්ලන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ දුවේ පුතේ. මොකද බොහෝ නිවෙස්වල පරිගණකයක් තියෙනවා. එහෙම නැති අවස්ථාවලදී ඒ නිවෙස්වලම සමහරට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් කියලා කියන්නේ කුඩා පරිගණකයක්. අපි අත්ල පරිගණකයක් කියලා කියනවා. අතේ තියාගන්න පුළුවන් තරම් චූටි පරිගණකයක්. හැබැයි දැන් පරිගණකය කියන එක මෙච්චර මේ හැමතැනම තිබුණට හැමතැනම දකින්න තිබුණට අතීතයේදී එහෙම තිබුණේ නැහැ. පරිගණකය බිහි වෙන්නේ අතීතයේ විවිධ දැන් ඔය දෙවන ලෝක යුද්ධ කාලය වගේ අතීතයට යනවා පරිගණකය ගැන හොයන් යද්දී. ඊටත් එහාට ගිහිල්ලා අපේ පුරාණ නැත්තම් අතීතයේ මානවයා කොහොමද ගණනය කිරීම කරේ කියලා බලනකොට පරිගණකයට නෑදෑකම් කියන විවිධ මෙවලම් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් පරිගණකයක් වැඩ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න කලින් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් පරිගණකයේ අතීතය ගැන. හරි, මම මෙන්න මේ ස්ලයිඩ් එක පාවිච්චි කරනවා. මම මේක ඔයගලන්ට ලබා දෙන්නම් පරිගණකයක් අතීතය ගැන කියලා. ඉතින් මුලින්ම මිනිස්සු ගණන් හදලා තියෙන්නේ දුවේ පුතේ අතේ ඇඟිලි කකුල ඇඟිලි පාවිච්චි කරලා. ඊට පස්සේ මේ මිනිස්සු හොයාගෙන තියෙනවා මේ ඇඟිලි පාවිච්චි කළ හැදුවම ඇඟිලි සීමාවක් තියෙනවනේ නේද? අතේ ඇඟිලි ප්‍රමාණයක් 10ක් තියෙනවා. එතකොට කකුලේ ඇඟිලි 10ක් තියෙනවා. ඒ ඇරුණම තවත් ඇඟිලි අපිට ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා තා සංකීර්ණ ගණන් හදද්දී මේ අතේ ඇඟිලි කකුල ඇඟිලි වලින් හදන එක පහසු නෑ කියලා මිනිස්සුන්ට තේරිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඒ ඇඟිලි වලින් හදනව වෙනුවට සංකේත යොදාගෙන. ඒ කියන්නේ 1 2 3 4 වගේ නැත්නම් රෝමන් සංඛ්‍යා වලින් තියෙන්නේ 1 2 3 4 නැත්නම් අපි සාමාන්‍ය භාවිතා කරන 1 2 3 4 හෝ යම් කිසි ආකාරයක සංකේත. ඊටත් කලින් ඊටත් වෙනස් සංකේත තිබුණා. මේ සංකේත භාවිතා කරලා සංකේත ආදේශ කළ ගණන් හදන එක පහසුයි කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඉතින් එහෙමත් හොයාගත්තට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේක මේ අපි කරන්න නැතුව නැත්නම් මිනිසා විසින් මේ කරන්නේ නැතුව යන්ත්‍රයක් පාවිච්චි කළා කරා නම් මීටත් වැඩිය කාර්යක්ෂමයි. මොකද යන්ත්‍රවලට තියෙනවානේ මිනිසාට නැති විශේෂ ගති ලක්ෂණ. උදාහරණයක් විදිහට වෙහෙස වෙන්නේ නැති බව. ඒ කියන්නේ යන්ත්‍රයක් උදැල්ලක් කොච්චර කැපුවත් කියන්නේ නැහැ නේ මට මහන්සිය කියලා. හැබැයි මිනිසුන්ට
මහන්සිය දැනෙනවා. ඉතින් යන්ත්‍රවල තියෙන වෙහෙස නොවන බව නිසා වැඩ වඩාත් කාර්යක්ෂම කරගන්න. අපි පටන් ගත්ත වැඩක් ටිකක් කල් කරන් යනකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවනේ. ඉතින් එහෙම නැති වෙන්න කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ යන්ත්‍රවලට යොමු වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඉතිහාසයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය කියන්නේ පුතේ පැරණි විෂයක් නන් නෙවෙයි. මේ සරි ඔන්න මට වැරදුනා. තොරතුරු සන්නිවේදන තාක්ෂණය කියන්නේ ඉතාලුත් විෂයක් නන් නෙවෙයි. ඉතාලුත් විෂයක් නෙවෙයි. ඒක පැරණි විෂයක්. ඒ කියන්නේ ඉස්සර ඉඳන්ම තිබිලා තියෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණය. මොකද අපි මේ වචනවල තේරුම පොඩ්ඩක් බලමු. තොරතුරු කියන්නේ මොනවද? ඔගොල්ලෝ එදිනෙදා රූපවාහිනියට ගිහිල්ලා නිවුස් විදියට ප්‍රවෘත්ති විදියට තොරතුරු නරඹන. ඉතින් තොරතුරු කියන්නේ යම්කිසි අර්ථයක් තියෙන අර්ථාන්විත දෙයක්. තොරතුරු කියන්නේ මොකද්ද එතකොට? අර්ථාන්විත දෙයක්. දැන් අපි හිතමු රතු. නැත්නම් රෙඩ්. රෙඩ් කිව්වොත් ඔගොල්ලන්ට එක පාට සමහරට එන්න පුළුවන් රතු කියන පාට. ඉතින් ඒක විවිධ විදිහට දැන් අපි හිතමු පාරේ යනකොට රතු පොඩි ගොඩාක් දාලා තියෙනවා. එතකොට අපි හිතන්නේ අරේ මේ ඒ අදහසම නෙවෙයි එතනින් එන්නේ. ඒ වගේම මොනවා හරි බටන් එකක් තියෙනවා රතු පාටින්. එතකොට අර රතු පාට කියන අදහසට වැඩිය ටිකක් මේ බටන් එක ටිකක් ඩේන්ජරස් වගේ කියලා අපිට රතු පාට සයින් එකක් නේ අපි ටිකක් බලනවා. රතු පාට බල්බ් එකක් පත් වෙන එක පාටව. මොකක් හරි මැෂින් එකක්. ඉතින් රතු කියන එක බලන්න විවිධ තැන්වල විවිධ විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය රෙඩ් කියන නමක් පාවිච්චි කරනවා නේද? දැන් ඔයගොල්ලෝ අර අහලා තියෙනවා නම් සිංගල සින්දුවක් තියෙනවා රාජමාලිගේ පරවියා වගේ කියන. ඉතින් ඒක ගායක වාරික නැවත ගායනා කරන ගායකයාගේ නම එයා දාගෙන තියෙනවා රෙඩ් කියලා. ඉතින් ඒතකොට රෙඩ් කියන එකෙන් අපිට පැහැදිලි අර්ථයක් එන්නේ නැහැ නේද පුතේ? පැහැදිලි අර්ථයක් එන්නේ නැහැ. හැබැයි ඒක යොදාගත්තම කොහේ හරි ඒක තොරතුරු වශයෙන් හැදුවට පස්සේ ද මම කිව්වොත් රෙඩ් කියන ගායකයා මෙන්න මේ සින්දුව කියන කිව්වොත් ඒක තොරතුරක්. තොරතුරක් හැම වෙලෙම අර්ථයක් දනවනවා. අපිට ක්‍රියාවක් කරන්න පොළඹවනවා. ඔය තමයි තොරතුරු වල හැටි. ඉතින් ඉස්සර මිනිස්සුන්ට තොරතුරු තිබිලා නැද්ද? ආහාර හොයාගන්න ඕන වුණාම තොරතුරු භාවිතා කරලා තියෙනවා නේද? කෑම හොයාගන්න ඕන වුණාම කෑම තියෙන පැත්ත හොයාගන්න මේ දේවල් වලට තොරතුරු භාවිතා කරලා තියෙනවා. එතකොට මොකක්ද සන්නිවේදනය කියන්නේ? සිංහල භාෂාවේ ගොඩාක් වෙලාවට සන්නිවේදනය කියන දේ මම දැකලා තියෙනවා පුතේ අර්ථ දක්වලා තියෙනවා. සන්නිවේදනය කියන්නේ තොරතුරු හුවමාරුව කියලා. හැබැයි මේක වැරදි. මං වැරදි කියන්නේ ඇයි? හරි අපි හිතමු පුතා ළඟ හෝ දුව ළඟ තියෙනවා ඩොලර්ස්. ඔයා ඔය ඩොලර්ස් දීලා රුපියල් ගන්නවා. දැන් ඔයා ළඟ රුපියල් ගත්ත හිඳ තියෙන රුපිස්. දුන්න ඩොලර්ස් ඔයා ළඟ නැහැ. ඉතින් අපි කියනවා මුදල් හුවමාරු කරා කියලා. හරිද වැරදිද? හරි. මොකද ඔයා ඩොලර්ස් දුන්නා. දැන් දුන්න ඩොලර්ස් ඔයා ළඟ නැහැ. රුපිස් ගත්තා. ගත්ත රුපියල් ඔයා ළඟ තියෙනවා. ඉතින් තොරතුරු ඔහොම හුවමාරු කරන්න පුළුවන්. දැන් මම මේ පාඩම කියලා දෙනවා. මේ පාඩම කියලා දෙනවා කියන්නේ මම ඕගොල්ලන්ට දෙනවා තොරතුරු. ඉතින් මම තොරතුරු දුන්නම දීලා ඉවරුණාට පස්සේ මේ තොරතුරු ඔයා ළඟත් තියෙනවා. දැන් ඔයා ළඟ තියෙන හින්දා මගේ ළඟ නැද්ද මේ තොරතුරු? නෑ, මගේ ළඟත් තියෙනවා. ඔයා ළඟත් තියෙනවා. තොරතුරු බෙදා ගන්නයි පුළුවන් නේද පුතේ? ප්‍රකාශනය කරන්නයි පුළුවන්. හුවමාරු කරන්න බෑ. මොකද තොරතුරක් දීලා තව තොරතුරක් අරගත්තම දුන්න තොරතුරු නැති වෙන්නේත්, ගත්ත තොරතුරු ඔයාලඟ තියෙන ඔයාලඟ විතරක් තියෙන්නේත් නැහැ. හැබැයි දැන් කොස් ගෙඩියක් දීලා දෙල් ගෙඩියක් ගන්න. අන්න හුවමාරුව. රුපියල් දීලා ඩොලර් ගන්න. අන්න හුවමාරුව. හැබැයි තොරතුරක් දීලා තවත් තොරතුරක් ගන්න බෑ. ඉතින් එහෙනම් තොරතුරු ප්‍රකාශනය නැත්නම් තොරතුරු විදහා දැක්වීම, තොරතුරු බෙදා ගැනීම තමයි සන්නිවේදනය කියලා කියන්නේ. තොරතුරු ප්‍රකාශ කරන්න පුතේ විදි කීපයක් තියෙනවා. මොනවාද ඒ? තොරතුරක් ප්‍රකාශ කරන්න විදි කීපයක් තියෙනවා. ප්‍රධාන විදි දෙකක් තියෙනවා. අපිට පුළුවන් වාචිකව තොරතුරු ප්‍රකාශ කරන්න. දැන් මම මේ කරන්නේ වාචිකව ඔයාලට තොරතුරු ප්‍රකාශ කරන එක. ඒ වගේම මම දැන් මේ වගේ දෙයක් කරොත් මම මේ වින්ඩෝ එක මේ පැත්තකට කරලා ඒ වෙනුවට මේ වින්ඩෝ එක පෙන්වනවා. දැනුත් මම කරන්නේ මේ තොරතුරු ප්‍රකාශනය. හැබැයි මෙතනදි වචන නැහැ. මේක නිර්වාචිකයි. ඉතින් සමහර වෙලාවට ඔයාලා hina වෙනවා. වචන නැහැ. අඬනවා. වචන නැහැ. ඒවත් sannivedanaya karana vidhi. මුලින්ම ඔයා sannivedanaya කරපු දවස ඔයාලට මතකද? මුලින්ම ඔයා sannivedanaya කරපු දවස ඔයාලට මතකද? මුලින්ම ඔයා sannivedanaya කරේ දුවේ පුතේ ඔයාගේ උපන්දිනය දවසේ.
ඔයාගේ උපන්දිනේ දවසේ ඔයා කොහොමද සන්නිවේදනය කරේ? ඉතින් උපන්දිනේ දවසේ ඔයා ඉපදුනාම ඉස්සලම ඔයා අඬනකොට තමා ඒ වෛද්‍යවරු ඒ වගේ මේ කාර්ය මණ්ඩලය සහ ඔයාගේ අම්මා දැනගත්තේ ඔයා නිරෝගී දරුවෙක් කියලා. ඉතින් ඔයා ඇඬුවේ නැත්තම් මොකද වෙන්නේ? ඇඬුවේ නැත්තම් වෛද්‍යවරු කලබල වෙනවා. එතන ඉන්න නර්ස්ලා හෙදෙහෙදියන් කලබල වෙනවා. කලබල වෙලා අම්මා උනත් බය වෙනවා. ඇයි මේ අඬන්නේ බබා අඬන්නේ කියලා ඔන්න ඒගොල්ල කලබල වෙනවා. එතකොට අඬලා තමා ඔයා සන්නිවේදනය කරේ ඔයා නිරෝගී දරුවෙක් කියලා. අඬන්නේ නැත්තම් පොඩ්ඩක් එයාලා බලනවා තට්ටුවක් දාලා උඩ අතට හරවලා එක එක පැත්තට හරවලා පොඩි තට්ටුවක් දාලා බලනවා මේවා අඬනවද කියලා. අඬුවොත් තමා පුතේ ඔන්න හිතන්නේ මේ දරුවා නිරෝගී කියලා. ඉතින් ඇඬීමත් සන්නිවේදන ප්‍රමයක එක නිර්වාචකයි. එතකොට ළමයි ඇඬුවේ මේ අලුතෙන්ද මේ අලුත් මේ තාක්ෂණික යුගයේ කියලා එහෙම එකක් තියෙනවද නැහැ. අතීත කාලෙත් ඕවා තිබ්බා. එතකොට තොරතුරත් අතීතයේ තිබ්බා. තොරතුරුත් අතීතයේ තිබ්බා. සන්නිවේදනයත් අතීතයේ තිබ්බා. ඊළඟට ගමුකෝ අපි තාක්ෂණය. තාක්ෂණය කියන්නේ මොකක්ද? තාක්ෂණය කියන්නේ පුතේ යම්කිසි දෙයක යෙදවීම. හරි. අපි හිතමු මෙහෙම. ඔහලා හලා ඇති කතාවක් අර ඇපල් ගෙඩියක් වැටෙන තැන ඉඳලා කෙනෙක් එක්තරා සිද්ධාන්තයක් විස්තර කරා කියලා සමහර විට අහලා තියෙනවද? ගුරුත්වය කියන ගුරුත්වාකර්ෂණය කියන දේ හඳුන්වලා දුන්නේ ඇපල් ගෙඩියක් වැටෙන සිද්ධිය ඒක විස්තර කරන්න ගිහිල්ලා තමයි මෙහෙම ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් තියෙනවා කියලා හඳුන්වලා දුන්නේ. කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකො කතාවත් එක්කම. හරි. ඉතින් සිද්ධීන් පැහැදිලි කරන දේ අපි කියනවා සිද්ධාන්ත කියලා. සිද්ධීන් පැහැදිලි කිරීම අපි කියනවා සිද්ධාන්ත කියලා. ඉතින් සිද්ධීන් පැහැදිලි කරන දැන් උඩ ඉඳන් දෙයක් වැටෙනවා. මේකට අපි කියනවා ගුරුත්වාකර්ෂණය. අපි උඩගේ දෙයක් තියන්නේ නැතුත් මොබයිල් ෆෝන් එක අපි උඩින් තියන්නේ නැතුත් තියන්න බෑ. අවකාශයේ නිකන් රඳවන්න බෑ. ඒක වැටෙනවා. ඉතින් අපි කියනවා ගුරුත්වාකර්ෂණය. ඉතින් ඕක පාවිච්චි කරලා අපි නැත්තම් සමහරලාට අපි බලය කියලා දෙයක් හඳුනනවා. දෙයක් විසි කරොත් යම්කිසි බලයකින් ඒක ඈතට ගිහිල්ලා වැටෙනවා. ඉතින් ඒව පාවිච්චි කරලා මිනිස්සු දේවල් කරනවා මේ. දෙයක් විසිකරොත් බලයක් දීලා, පව එකක් දීලා දෙයක් විසිකරොත් ඈතට ගිහිල්ලා වැටෙනවා. ඒකෙන් තමයි කැටපෝල හැදුනේ. ඒකෙන් තමයි දුනුයේ තල හැදුනේ. ඒකෙන් තමයි දැන් අද පාවිච්චි කරන නවීන වෙපන්ස් ආයුධ හැදිලා තියෙන්නේ. මිසයිල්ස් හැදිලා තියෙන්නේ. ඔය සියලුම දේවල් අර සිද්ධාන්තයේ භාවිතය. ඒතර යම්කිසි දෙයක් භාවිතයට ගැනීම තමයි තාක්ෂණය කියන්නේ. අතීත තාක්ෂණයේ විදිහට දැන් අපි හිතමු සීගිරියේ තියෙන වාරි මාර්ග පද්ධතිය. සීගිරි තියෙන මේ අර ජල වතුර මල් ඒ දේවල් ඒක අපි කියන අතීත තාක්ෂණය. අතීතයේදී ඒ ගුරුත්වය සහ බලයන් මේ දේවල් පාවිච්චි කළා කොහොමද වතුර මල් හැදුවේ අතීත තාක්ෂණය. එතකොට අපි දැන් මේක කරොත් අපි කියන නූතන තාක්ෂණය. අපි අනාගතයේ එක කරොත් කියන අනාගත තාක්ෂණය. ඉතින් අතීතයේ අපි කැටපෝල ඒ වගේම හුණු කුරු ගල් ඇලි කියන්නේ තාක්ෂණය. අද නම් ඒක ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. අපේ අනාගතයේ මිනිස්සුෙක් ප්‍රොජෙක්ට් එකක් කිව්වමත් දකින්න පුළුවන් අනේ අර හොඩු කූර ගල්ලාල් වගේ පරණ කාලේ මිනිස්සු කරපු දේවල් නේද මේ ප්‍රොජෙක්ටර්ස් කියලා. ඉතින් ඒ හින්දා කොයි කාලේ තිබ්බත් ඔක තාක්ෂණය. දැන් බලන්න මේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය කියන්නේ. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය කියන්නේ මොකද්ද එතකොට? තොරතුරු කියන්නේ අර්ථාන්විත දත්ත. සන්නිවේදනය කියන්නේ ප්‍රකාශනය. තාක්ෂණය කියන්නේ මේ විද්‍යාවේ සිද්ධාන්තවල භාවිතය. අර්ථාන්විත දත්ත ප්‍රකාශනය සඳහා විද්‍යාවේ භාවිතය අපිට කියන්න පුළුවන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය කියලා. ඒහි කියන්නේ මේක මේ අලුත් විෂයක් නෙමෙයි. ඉස්සරත් තිබ්බා, දැනුත් තිබ්බා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. මේක අලුත් විෂයක් නොවුණත් නිරන්තරයෙන් අලුත් වෙන විෂයක් විදියට අපිට කියන්න පුළුවන්. මොකද අද මම මොකක් හරි දෙයක් පුතාලට කියලා දෙනව නම් හිට වෙනකොට ඒක බොරු වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. මොකද හිට වෙද්දි ඔයාලට කියන්න පුළුවන් මේ සර් කියලා දුන්නේ මෙන්න මෙච්චර විතර මෙන්ද මං කියන පර්සනල් කම්පියුටර් එක හાર્ඩ් ඩිස්ක් එක සාමාන්‍යයෙන් උඩරිම යන්න පුළුවන් 2TB විතර කියලා. හැබැයි හෙට අලුත් කම්පියුටර් එකක් හඳුන්වලා දෙනවා. ඒ කම්පියුටර් එකේ තියෙනවා 8TB 10TB හાર્ඩ් ඩිස්ක් එකක් තියෙන කම්පියුටර් එකක් ඔන්න හඳුන්වලා දෙනවා. ඉතින් ඒ හින්දා මං අද කියපුව එක හෙට වෙද්දි බොරු වෙලා. ඉතින් ඒ වගේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය කියන්නේ ඉතා වේගයෙන් වෙනස් වෙන විෂයක්. ඒ හින්දා මේ විෂය ඉගෙන ගැනීමදී ඕගොල්ලන්ට තව දෙයක් තියෙනවා අමතරව. ඕගොල්ලන්ටත් සිද්ධ වෙනවා වේගයෙන් මේ විෂයත් එක්ක වෙනස් වෙන. මම අතීතයේදී මට මතකයි මම 1996 පරිගණකය ගැන ඉගෙන ගනිද්දි අපිට තිබ්බේ කළු සුදු තිරය තිබ්බ මවුස් එකක් තිබ්බේ නැහැ. මවුස් එකක් තිබ්බේ නැති කීබෝඩ් එකක් විතරක් තිබ්බ DOS ඩිස්ක් ඔපරේටින් සිස්ටම් එක දාපු කම්පියුටර්ස්. හැබැයි අද මට ඒක උගන්වන්න බෑ පුතේ. මම 96 ඒක ඉගෙන ගත්තට අද මම ඕගොල්ලන්ට උගන්වන්න ඕන
ඊට වැඩිය අලුත් දෙයක්. ඒ හින්දා මටත් සිද්ධ වෙනවා මේ තොරතුරු තාක්ෂණයත් එක්ක අලුත් වෙන්න. හරි, අපි යුගයන් ටික දැන් බලමු. යුගයන් හතරක් තියෙනවා. පූර්ව යාන්ත්‍රික. මේ කාලේ තමයි ඇබකස් වගේ අවුරුදු 5000ක් විතර පැරණි. මේ තියෙන්නේ ඇබකස් කියන උපකරණයක හරියට ගණක රාමු වගේ නේද? ඒ වගේම 1642 දී කියන අවුරුදු 500කට විතර කලින් හඳුන්වලා දුන්න පැස්කලයින් කියන ඒකට ගණිත කර්ම කරන්න පුළුවන්ලු එකතු කිරීම අඩු කිරීම විතරයි. ඉතින් මේ පැස්කලයින් වලට කලින් තිබ්බේවා මේ පූර්ව යාන්ත්‍රික යුගයේ තමයි ඇබකස් තිබ්බේ. ඊට පස්සේ පැස්කලයින් හඳුන්වලා දුන්නට පස්සේ ඊට පස්සේ උන තව ටික කාලකින් හඳුන්වලා දෙනවා මේ දත්ත ඇතුළත් කරන්න. ඩේටා ඉන්පුට් කරන අද නම් පාවිච්චි කරන කීබෝඩ් මවුස් නේ. හැබැයි 74 දී හඳුන්වලා දෙනවා මෙන්න මේ සිද්රුපත්. එහෙම නැත්නම් පංච් කාඩ් කියලා දෙයක්. අර බ්‍රේල් ප්‍රමේය වගේ තමයි ටිකක් ඒ වගේ. හැබැයි මේ සිදුරු තියෙන තැන් වලින් තමයි මේ දැන් මේ සිදුරු තියෙන තැන් අනුව තමයි මේ කාඩ් එකේ මේ විස්තර පැටර්න් එක කියන්නේ. ඉතින් එහෙම පංච් කාඩ් එකක් හඳුන්වලා දෙනවා 74 දී ඩේටා ඉන්පුට් කරන්න, ආදානය කරන්න, ඇතුළත් කරන්න. ඉතින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ පංච් කාඩ් පාවිච්චි කරලා රෙදි වියන යන්ත්‍රයක් හදනවා. මේ පංච් කාඩ් වෙනස් කර කර මේ රෙදි වියන රටාව වෙනස් කරන්න පුළුවන් කියලා හොයාගන්නවා. මේ දැන් 1600 700 ගණන්වල, මේ 1600 ගණන්වල. ඉතින් ඊට පස්සේ 1800 දී විතර 1830 දී චාල්ස් බැබේජ් තමයි ඔයගොල්ලෝ අහලා ඇති. චාල්ස් බැබේජ් කියන්නේ පරිගණකයේ පියා විදියට හඳුන්වනවා. චාල්ස් බැබේජ් විදිහින් හඳුන්වලා දෙනවා මෙන්න මේ වගේ. මේකට අපි කියනවා ඇනලිටිකල් එන්ජින් කියලා. හරි, විශ්ලේෂක එන්ජින්, ඇනලිටිකල් එන්ජින් කියන විතර මුල්ම පරිගණක මෙන්න මේ වගේ එන්ජිමක්. මේකේ වැල්ස් අරව මේවා තියෙන, එතකොට මේ වැකුම් ටියුබ්ස් අරව ඒ වගේ රික්තක නල පාවිච්චි කරන ඉතා විශාල ප්‍රමාණයේ එන්ජිමක් වගේ දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් එයා හඳුන්වලා දෙනවා සංකල්පයක් විදිහට 1830 දී. ඉතින් මේකට ක්‍රමලේඛ කරන්න පුළුවන් නැත්නම් මේකට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියන එක මුලින්ම අදහස් දක්වන්නේ ලේඩි ඕගස්ටා ලව්ලෙස් කියන කාන්තා. ඉතින් පළවෙනි ප්‍රෝග්‍රම නැත්නම් පළවෙන ක්‍රමලේඛිකාව ලෙස හඳුන්වන්නේ ඒ හින්දා ලේඩි ඕගස්ටා ලව්ලෙස් තමයි පළමු ක්‍රමලේඛිකාව නැත්නම් පරිගණකයේ මව කියලා සමහර තැන්වලදී කියනවා. චාල්ස් බැබේජ් තමයි මුල්ම අද පවතින පරිගණක වලට සමාන ආකෘතියක්. මේ කියන්නේ ආදානයක් දෙනවා, සකස් කරනවා, ප්‍රතිදානයක් ගන්නවා. කීබෝඩ් එකකින් අපිට පුළුවන් ඉන්පුට් එකක් දෙන්න, ඒක ප්‍රොසෙස් කරලා මොනිටරකින් අපිට අවුට්පුට් එක දෙනවා. ඒකනේ අද පවතින පරිගණකයේ සංකල්පය. ඉතින් ඒ අද පවතින පරිගණකයේ සංකල්පය හඳුන්වලා දෙන්නේ මුලින්ම මේ චාල්ස් බැබේජ්. චාල්ස් බැබේජ් හඳුන්වලා දුන්න එකටත් ආදානයක් දෙන්න පුළුවන්. එයා ඒක සකස් කරලා මේ ඇනලිටිකල් එන්ජින් එක ප්‍රතිදානයක් දෙනවා. ඒ જાති එකක් තමයි ආඳුනල දුන්නේ. ඉතින් අද පවතින පරිගණකයකට සමාන දෙයක් ආඳුනල දුන්න හින්දා තමයි මේ 1830 දී කියන්නේ මීට අවුරුදු 200කට විතර කලින්. ඉතින් එහෙම ආඳුනල දුන්න හින්දා තමයි චාල්ස් බැබේජ් පරිගණකයේ පියා කියලා කියන්නේ. ඉතින් ක්‍රමලේඛ කරන්න පුළුවන් කියලා එයාට සහයෝගය දුන්න ලේඩි ඕගස්ටා ලව්ලෙස් එයා ආඳුනල දෙනවා මේවට මේ සැරෙන් සැරේට මේ ප්‍රොසෙස් කරන විදිහ ගැන උපදෙස් දෙන්න බලුවන් පරිගණකයට කියන. ඉතින් එහෙම හඳුන්වලා දුන්න හින්දා එයාට කියනවා ප්‍රථම ක්‍රමලේඛිකාව කියලා. හරි. ඉතින් ඊට පස්සේ මේතන මේ ඉතිහාස කතාව දිගටම තියෙනවා. පුතාලට කියවලා බලන්න පුළුවන් මේ ඉතිහාස කතාව. ඒත් මං කෙටියෙන් මේක කියන්න. ඉතින් පළවෙනි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක, පළවෙනි ඩිජිටල් කම්පියුටර් එක කියන්නේ මෙන්න මේ ඊනියක් කියන කම්පියුටර් එක. හැබැයි මේකේ විශාලත්වය ඔයගලන්ට පේනවා. මේක කාමරයක් තරම් ලොකු විශාලයක්. කාමර පුරා පැතිරිච්ච පරිගණක කියලා කියනවා මේවට. ඉතින් එහෙම ඒවා තමයි 1946 දී විතර තමයි මේ 44 දී විතර හඳුන්වලා දෙනවා මාක් 1 කියන කම්පියුටර් එක. ඉතින් ඊනියක් හඳුන්වලා දෙන්නේ 46 දී. ඊට පස්සේ හඳුන්වලා දෙනවා තව කම්පියුටර්ස් කීපයක්. ඒ තාම මේ අපිට ගෙදර ගෙනියන්න පුළුවන් කම්පියුටර්ස් නෙමෙයි මේවා. තාම මේ බිස්නස් වලට, ව්‍යාපාර වලට, නැත්නම් රිසර්චස් වලට, යුනිවර්සිටීස් වල, විශ්වවිද්‍යාල වල ඇතුලේ තමයි මේවා බිල්ඩින් වල විශාල ප්‍රමාණයෙන් පරිගණක විදියට හදන්නේ. දැන් පේනවනේ මේක විශාලත්වය කියන්න කියලා තියෙනවා. මේ මුල්ම මේ ඊනියක් එකේදී ඊනියක් දිවුණු වුණාම 1946 පටන් ගත්ත ඊනියක් එක ඩිවලොප් වෙලා එක මට්ටමකදී තිබ්බා කියනවා මේ රික්තක නල 18000ක් විතර.
රික්තක් දාලයක් අඩියක් විතර ප්‍රමාණයක්. ඒ වගේව 18000ක් තිබිලා තියෙනවලු. ඒතර තප්පරයට ගණනය කිරීම 5000ක් විතර කරා කියලා කියනවා. තප්පරයට ගණනය කිරීම 5000ක් කියනත් ලොකු ප්‍රමාණයක් නේද පුතේ. හැබැයි ඒක කරන්න විතා විශාල ප්‍රමාණයක් පරිගණකයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පරිගණකේ ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වුණා. ඒ දියුණු වෙන්න හේතුව තමයි ට්‍රාන්සිස්ටර්ස් හොයාගත්තේ 1948 දී. ඉතින් ට්‍රාන්සිස්ටර් හොයාගත්තත් එක්කම මේ ට්‍රාන්සිස්ටර් එකකට රික්තක නල චෙකින් කරන වැඩේම ඉතා අඩු ඉඩක් අරගෙන මිලිමීටර් ගානකින් සෙන්ටිමීටර් ගානකටත් වැඩිය කුඩා ප්‍රමාණයකින් කරන්න පුළුවන් උපකරණයක් තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. ඉතින් ඒක හොයාගන්නවත් එක්කම ප්‍රමාණයෙන් ඉතා විශාල පරිගණක ක්‍රමයෙන් කුඩා වෙන්න පටන් ගත්තා. ඉතින් ක්‍රමයෙන් කුඩා වෙලා ඊට පස්සේ මේ පින්තූරේ වලට පේන්නේ පරිගණකය ඇපල් පරිගණකයක්. ඇපල් පරිගණකේ මේ මදර් බෝඩ් එකක් තමයි මේ තියෙන ඇපල් කම්පියුටර් කියලා ගහලා. ඉතින් මේ කම්පියුටර් එක බිහි වෙන්නේ 1976 දී. ඇපල් 1 බිහි වෙනවා 77 76 වගේ කාලෙදි. 77 දී ඇපල් 1 නවත්තනවා. ඊට පස්සේ ඇපල් 2 පරිගණකේ 1977 දී බිහි වෙනවා. දැන් ඇපල් 2 පරිගණකේ අලෙවි වෙනවා කියලා කියනවා මිලියන 6ක්. ඒ කියන්නේ ඒ වෙනකොට තමයි පරිගණක මිනිසුන් අතර. ඒ කියන්නේ 1980 ගණන් වල. 1980 ගණන් වල කියන්නේ සමහරට ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ ඒ ඒගොල්ලන්ගේ කාලේ, ඒගොල්ලෝ ඉපදෙන කාලයට වැඩිය ඔන්න පොඩ්ඩක් ඒගොල්ලෝ පුංචි කාලේ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ පුංචි කාලේදී තමයි පරිගණක කියන දේවල් මේ මිනිස්සු අතරට එන්න පටන් ගන්න. ඒ වෙනකම් පරිගණක තියෙන රිසර්ච් ගවේෂණ පරීක්ෂණ මට්ටමේ සහ විද්‍යාගාරවල විශාල පරිගණක. හැබැයි ක්‍රමයෙන් කුඩා බදැන් මේකක් මේසයක් උඩ තියන්න පුළුවන් පරිගණකයක් Apple 2 කියලා කියන්නේ. ඉතින් Apple 2 සහ IBM International Business Machines කියන ඒගොල්ලෝ හදනවා, Altair කියන කට්ටිය හදන පරිගණකයක් මේ තියෙන ශුද්ධ පරිගණකයක් මේ තියෙන Altair. Altair කියන ශුද්ධ පරිගණක කුඩා මට්ටමේ පරිගණකයක්. ශුද්ධ කියලා කිව්වට ඉතින් මේවත් මේසයක් උඩ තියන්න පුළුවන්. ඉතින් මෙහෙම ආපු ගමනකදී තමයි අපි අද දක්වා පාවිච්චි කරන පරිගණකය අද පාවිච්චි කරන පරිගණකී තා කුඩා මට්ටමේ මං කව ඔයගොල්ලන්ගේ අතේ තියාගන්න පුළුවන් පරිගණක දැන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට දියුණු වුණේ ඔන්න ඔයගේ දීර්ඝ ඉතිහාසයක් සහිතව. ඉතින් එහෙම ඒ ඉතිහාසයත් අපි තවදුරටත් කොටස් වලට බෙදනවා පුතේ. පරිගණක ඉතිහාසය කියන්නේ පරිගණක බිහි වුණේ ඇත්තටම 1940 විතරනේ. ඉතින් 40ත් 56ත් අතර අර රික්තක නල පාවිච්චි කරපු කාලේ, 56ත් 63ත් අතර ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරපු කාලේ, ඊළඟට 64ත් 71ත් අතර ICs නැත්තම් අනුකලිත පරිපථ කියලා තිබ්බා. ඒ ට්‍රාන්සිස්ටර්ස් දහස් ගාණක් එකතු කරලා හැදුව ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස්. ඒ ඒව කියන්නේ චිප් එකක් වගේ හරියට. හරි, මේ මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ අනුකලිත පරිපථ. ට්‍රාන්සිස්ටර්ස් දහස් ගාණක් එකතු කරලා ඒව හැදුවා. ඊට පස්සේ ඒවත් තව විශාල ප්‍රමාණයක් එකතු කරලා හැදුවා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. large scale integration. so ඒතර මහා පරිමාණ අනුකලිත. කියන්නේ ගොඩාක් ඒවා එකතු කරලා ඒවා මිලියන ගාණක් තිබ්බ කියලා කියන ට්‍රාන්සිස්ටර්ස්. ඒතර මිලියන ගාණක් එකතු කරලා හැදපු අනුකලිත පරිපථ මහා පරිමාණ අනුකලිත පරිපථ. විශාල මට්ටමේ අනුකලිත පරිපථ. ඒවා පාවිච්චි කළා තමයි හතරවන පරම්පරාවේ ඕගොල්ලෝ පාවිච්චි කරන අපි පාවිච්චි කරන කම්පියුටර්ස්. ඊළඟට පස්වන පරම්පරාව. මේකේ කාලවකවානුපතේ අන්තර්ජාලය එක එක විදිහට දක්වනවා. ඉතින් ඒ හින්දා මේක ගැන වැඩිපුර ඔයගොල්ලෝ හිතන්න යන්න එපා. සර් දීලා තියෙන්නේ මෙහෙම නේද? එතකොට ඉන්ටර්නෙට් එකේ මෙහෙම නේද? පොතේ තියෙන්නේ මෙහෙම නේද? කාලවකවානු ගැන වැඩිපුර හිතන්න එපා පුතේ. එක එක කට්ටිය එක එක අර්ථ දක්වීම් කරනවා. සමහර කට්ටිය කියනවා තාමත් හතරවන පරම්පරාව ඉවර නැහැ කියලා. සමහර දෙන්වල තියෙනවා නෑ හතරවන පරම්පරාව ඉවරයි කියලා. ඉතින් ඒක මේවා සැක සහිත තැන්. ඒවා ප්‍රශ්න කරගන්න එපා. ඒත් ඔයාලා මතක තියාගන්න මේ මේ එක එක පරම්පරාවලදී මොනවද පාවිච්චි වුණ තාක්ෂණය. පළමුවන පරම්පරාවේදී මොනවද පාවිච්චි වුණේ? දෙවන පරම්පරාවේදී, පළවෙනි පරම්පරාවේදී රික්තක නල. දෙවන පරම්පරාවේදී මොනවද? ට්‍රාන්සිස්ටර්ස්. තුන්වන පරම්පරාවේදී අනුකලිත පරිපථ. හතරවන පරම්පරාවේදී වෙරි ලාර්ජ් ස්කේල් ඉන්ට්‍රේෂන්, ලාර්ජ් ස්කේල් ඉන්ට්‍රේෂන්. විශාල පරිමාණයේ අනුකලිත, ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත. ඉතින් පස්වන පරම්පරාවේදී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කෘත්‍රිම බුද්ධිය පාවිච්චි වුණා කියලා, පාවිච්චි වෙනවා කියලා අපි උපකල්පනය කරනවා. හරි, ඉතින් අද පාඩමේදී අපි කතා කරේ
කොහොමද පරිගණකය ඉතිහාසයේ සිට මේ දක්වා ආවේ කියන එක ඒ වගේම මේ පරිගණක යුගයන් මොනවාද කියන එක ගැන මම තවදුරටත් කියලා තියෙනවා මේ නෝට් එකේ දීලා තියෙනවා පරිගණක යුගයන් පරිගණක යුගයන් ගත්තම පළවෙනි යුගයේදී මම කෝ කාමර පුරා පැතිරිච්ච පරිගණක තිබ්බා කියලා ඒ වගේ රික්තකන ලබාවිතා කරා ඒ වගේ විශ්වාසනීයත්වය අඩුයි ඒවේ පාවිච්චි කරේ යంత్ర භාෂාව පමණයි මම මේක පස්සේ කියලා දෙන්නම් යంత్ర භාෂාව කියලා කියන්නේ නිකන් ඕගොල්ලෝ අදහසක් තියාගන්නකො මෙහෙම ඕගොල්ලන්ගේ ගෙදර බල්බ් එකට ඔන් වෙන්න කියන්න ඕන ඔයාලගේ ගෙදර බල්බ් එකට ඔන් වෙන්න කියන්න පුළුවන් ලේසි ක්‍රමයක් මොකක්ද කරන්ට් එක දෙන එක නැත්නම් ස්විච් එක දාන එක ස්විච් එක ඕෆ් කරාම බල්බ් එක ඕෆ් වෙනවා ගෙදර බල්බේට සන්නිවේදනය කරන්න පුළුවන් භාෂාව මොකක්ද ස්විච් එක ඔන් කරන එක ඕෆ් කරන එක කරන්ට් එක දෙන එක කරන්ට් එක නවත්තන එක ඔය දෙක නිරූපණය කරන එක බිඳුවේ කරන්ට් එක දෙන එක එක කිව්වොත් කරන්ට් එක නොදෙන එක බිඳුව අවස්ථා දෙකක් නේ එක බිඳුව එක බිඳුව එක කියන්නේ ඔන් බිඳුව කියන්නේ ඕෆ් එක කියන්නේ ඔන් බිඳුව කියන්නේ ඕෆ් විදියට අපි සන්නිවේදනය කරනවා ඔන්න බල්බ් එකට එතකොට බල්බ් එක ඔන් වෙන්න පටන් ගන්නවා අපි කිව්වොත් ඔන් 3යි ඕෆ් 2යි කොහොමද අපි දෙන්නේ ස්විච් එක ඔන් 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 ඕෆ් ඕෆ් ඒ කියන්නේ තප්පර 3ක් ඔන් තප්පර 2ක් ඕෆ් තප්පර 3ක් ඔන් 2ක් ඕෆ් විදිහට ස්විච් එක ඔන් ඕෆ් කරන්න පුළුවන් එතකොට බල්බ් එක ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ ඉතින් යంత్ర වලට පණිවිඩ දෙන්න පුළුවන් භාෂාව තමයි පුතේ කරන්ට් එක. ඉතින් මේ විද්‍යුතය හසුරවන්න පුළුවන් විදිහ තමයි විද්‍යුතය දෙනවා සහ නොදෙනවා. එක සහ බිඳුව කියන විදිහ. ඕක තමයි අපි යంత్ర භාෂාව කියලා සරලව කියන්නේ. හරි. ඉතින් මේ විදිහට විතරයිලු මේ පළවෙනි පරම්පරාවෙදි දෙන්න පුළුවන් උනේ අධික මිලක්. ඒ කියන්නේ කවදාවත් සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදී ගන්න බෑ මේ පරිගණක. ඒ වගේම හැසිරීම අපහසුයි ඉතා විශාල තාපයක් නිපදවලා තියෙන හින්දා යා කන්ඩිෂන් කරලා මේවා දාලා තියන්න ඕන අනිවාර්යයෙන්ම විශාල තාපයක් නිපදවපු පරිගණක කියලා කියනවා ඒ වගේම ආදාන ප්‍රතිදාන මෙවලම් ඒ වගේම සැකසුම් වේගය ඉතා අඩුයි ඉතින් මුලින්ම පාවිච්චි වෙලා තියෙන්නේ මේ ආදාන ඉන්පුට් දෙන්න පාවිච්චි වෙලා තියෙන්නේ ඔය වැල් ස්විචස් වගේ දේවල් හරි මේවා යහම යා ගෙනියන්න බෑ කියලා දිනා විදුලි පරිගණකයක් ඉතා වැඩි කියලා තියෙනවා ඉතින් දෙවන යුගයට එද්දී ඔන්න මේව චුට්ටක් වෙනස් වුණා මොකද ට්‍රාන්සිස්ටර් ආවනේ ට්‍රාන්සිස්ටර් එනවත් එක්කම විශ්වාසදායීත්වය පොඩ්ඩක් වැඩි වුණා ප්‍රමාණය කුඩා වුණා අඩු තාපයක් නිපදවුවා විදුලි පරිභෝජනය අඩු වුණා පළමු පරම්පරාවට වඩා වේගවත් වෙලා මිලේ තම වැඩි ඒ වගේම යంత్ర භාෂාවට අමතරව තව එකට වැඩි පොඩ්ඩක් දියුණු ඇසෙම්බල් කියන භාෂාව පාවිච්චි වෙලා තියෙනවා දෙවන යුගයේදී ඉතින් මේක ගැන දලා අදහසක් තියාගත්තම ඇති මොකද මේ මට්ටමටම ඔයාට මේ මේ තියෙන මට්ටමටම ඔයාට නැහැ ඒුණා ටිකක් වැඩිපුර දැනගත්තට කමන්නේ ඊළඟට තුන්වෙනි යුගයේදී ආ තුන්වෙනි යුගයේදී තමයි පරිගණක ටිකක් මෙන්න අපි අද දකින ඒවා හා සමානයි වගේ පොඩ්ඩක් හැබැයි එහෙමවත් නැහැ නේද ටිකක් ලොකු මැෂින් මේ තියෙන තුන්වෙනි යුගයේදී පරිගණක හරි තුන්වෙනි යුගයේදී මොනවද වෙලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර්ස් අනුකලිත පරිපත අනුකලිත පරිපත හැදුනත් එක්කම ඔන්න විශාලත්වයේ තව අඩු වෙලා විශ්වාසනීයත්වය තවත් වැඩි වෙලා අඩු තාපයක් නිපදවලා වේගවත් වෙලා ඔන්න ඒ වගේම ඒවා ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන් කියලා කියනවා ඒ වගේම මේ කාලෙදි පාවිච්චි කරලා තියෙනවා මේ බලන්න කීබෝඩ් පාවිච්චි වෙලා තියෙනවා ඒ වගේම print out වලින් තමයි output එක දීලා තියෙන්නේ සමහර අවස්ථාවල කුඩා තිර පාවිච්චි වෙලා තියෙනවා සාමාන්‍ය කීබෝඩ් printer තමයි input keyboard output එක printer හැබැයි තිර කුඩා අවශ්‍ය කුඩා තිර පාවිච්චි කරලා තියෙනවා ඉතින් මෙතනදී තිර තිබිලා නැහැ මේ දෙවන පරම්පරාවේදී එහෙම තිබිලා නැහැ මේ ඉතින් දෙවන පරම්පරාවේදී හු තිරයක් විශේෂයෙන් නැහැ print එකක් තමයි තියෙන්නේ හරි ඊළඟට හතරවන පරම්පරාවේදී එද්දී ඔන්න අපි දකින පරිගණක බිහි වෙන්න පටන් අරන් තියෙනවා පුතේ අපි දකින ශුද්ධ සකෂණය නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියනවා එහෙම නැත්නම් මං කියවා අර විශාල ප්‍රමාණ අනුකලිත පරිපත කියලා මහා පරිමාණ අනුකලිත පරිපත ඉතින් ඒව හැදෙනවත් එක්කම මේ තියෙන ඒ කාලේ හැදුණු කම්පියුටර්ස් බලන්න මොනිටර් එකක් එහෙම ඔන්න තියෙනවා ඒ තාම කම්පියුටර් එකට ටිකක් ලොකුයි මුල් යුගයේ මේ තියෙන පර්සනල් ඩේටා ප්‍රොසෙසර් කියන කම්පියුටර් එක හැබැයි ටිකක් ලොකුයි නේද ලොකු අර සෙට් එකක් ඇසට් එකක් ගෙනත් තියාගන්නවා වගේ කම්පියුටර් එකක් ගෙනත් තියාගන්නවා කියන්නේ හැබැයි මේකේ අවසානයේ වෙද්දි මේ යුගයේ අවසානය වෙලා සමහරු කියනවා පස්වෙනි යුගයේ බිහි වුණා කියලා ඒ වෙද්දි අපි අද පාවිච්චි කරන පරිගණක දක්වා මේක පරිණාමය වෙලා තියෙනවා ඉතින් දුවේ පුතේ මං හිතනවා දැන් ඔයාලට අදහසක් ඇති
කොහොමද මේ පරිගණක බිහි වුණේ, ගණිතෝහන්ම කරන්න කොහොමද මේ පරිගණකය දියුණු වුණේ කියන එක ගැන දැන් ඔගොල්ලන්ට අදහසක් ඇති. ඉතින් අපි ඊළඟ දවසේ තමයි කතා කරන්නේ මේ අද තියෙන පරිගණකය. අද තියෙන පරිගණකය කොහොමද පාවිච්චි කරන්නේ? මේ පරිගණකය මොනවද? මේ පරිගණකයේ තියෙන කොටස් මොනවද? ඒකේ කාර්ය මොනවද? පරිගණකයක් මං කිව්වා චාල්ස් බැබේ චන්දුනොල දුන්නේ මොකක්ද? ෆාදර් ඔෆ් කම්පියුටර්. නැත්තම් පරිගණකයේ පියා. එයා කිව්වේ පරිගණකයක් ආදානයක් දීලා ඒකෙන් සකස් කළා ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන් පරිගණකයක් මුලින්ම නිර්මාණය කරේ ඒ අදහස දුන්නේ චාල්ස් බැබේජ්. ඉතින් ඒ හින්දා කියන්නේ එයාට කියනවා පරිගණකයේ පියා කියලා. ඉතින් එයා හඳුන්වලා දුන්න එක තමයි අපි අදටත් පරිගණකයේ කාර්ය විදිහට හඳුනගන්නේ. ඉන්පුට් එකක් දුන්නම ප්‍රොසෙස් කළා අවුට්පුට් එකක් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යුතය මගින් ක්‍රියා කරන පද්ධතියක් කියන එක තමයි අදටත් අපි කියන්නේ. හරි. ඉතින් අපි බලමු මේ පරිගණකයක ගුණාංග ඔය ටික ගැන අපි ඊළඟ සතියේ කතා කරමු. දැනට ඔයගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ මේ පාඩම අවසානයේදී ඔයගලන්ට අපි ආයෙ ඩිස්කෂන් එකක් තියෙනවා. ඩිස්කෂන් එකේදී කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ගේ ඉගෙනුම් පරිශ්‍රය හරහා LMS එක හරහා ඒ ගැටලු යොමු කරන්නත් පුළුවන්.